अभी मे वेनकोट दवा दिदास विश्व वर्षे मुलु लंकावट मुलु लोकेट बलपान विधिट कोरोना वसंगत कावा मेन मे कोरोना वसंगत आपु वर्षे दीम समस्त लंका देपलात्पत्कर गन्नांगे संगमे किला संगमे क्लियापद जिकर गन्नवा समस्त लंका देपलात्पत्कर गन्नांगे संगमे किला मेवागे संगमयक मुकटद मेवागे संगमयक पिहिटवा गन्ने मे अहिंसक जनताव बेटकाला इन्न जनतावगे मे देपल टिक आत्पत्कर गन्न कट्टियक एकतुला तियेनवा मे देपल आत्पत्कर गन्न नम मे देपल कोहिंदे मनुस्सयंट आवे मे देपल अपि गन्नवा किला कियन्ने मूलिक वशयेन्म मम कियनवा කල්බදු මූල්‍යකරණ පනත 2000 අංක 56 කියන කල්බදු මූල්‍යකරණ පනත යටතේ වාහනයක් මිලදී ගන්නවා. ඒ තමන්ගේ ව්‍යාපාරය කරගන්න තමන්ගේ පුද්ගලික කටයුතු සඳහා එහෙම නැත්නම් සංචාර කර්මාන්තය යෙදීම සඳහා ගමේ ඉන්න මෝටර් බයිසිකලයක් ගන්න තැන ඉඳලා ඉහළම පැලැන් තියෙන මෝටර් රථයක් මිලදී ගන්න තත් වෙනකම්ම මේ මූල්‍යකරණ යටතේ කල්බදු පහසුකම් ලබාගෙන තියෙනවා. ඉතින් මේ කල්බදු මූල්‍ය පහසුකමක් ලබා ගන්න මම ඉස්සෙල්ලා මතක් කරපු 2000 අංක 56 කියන පනත යටතේ ඉතින් මේ පනත යටතේ විශාල ගිවිසුමකට අපි ඒ ආයතනත් එක්ක එකතු වෙලා ඒ ආයතනේ ලබා දෙන සියලුම කොන්දේසියෝට එකඟ වෙනවා කියලා අස්සන් 100ක් විතර අපෙන් අරගෙන සමහරලාට හිස්කොලෝට අස්සන් ගත්තාත් අවස්ථාවන් අපිට ගොඩක් දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ වාගේ බැඳීමකට යටත් වෙලා අපි ගිවිසුමක් යටතේ ලබා ගන්නවා වාහනයක්. ඉතින් මේ වාහනේ ලබාගෙන නිසි පරිදි ගෙවාගෙන යාමක් සිද්ධ කරා. 2020 මාර්තු මාස වෙනකන් කිසිදු වාරිකයක් මගහැරීමක් සිදු කර නැතුව ගෙවාගෙන ඇවිල්ලා තිබිලා අවසානට මේ කොරෝනා වසංගතය ආවන් පස්සේ අපිට මේක ගෙවා ගන්න බැරි වෙනවා කියලා ඉල්ලීමක් කරන්න ගත්තා. මෙන්න මේ වගේ සංගම් කිහිපයක් එකතු වෙලා ලීසින් ගෙවන්නන්ගේ ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සමස්ත ලංකා ලීසින් හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ කියලා කට්ටිය එකතු වෙලා අපිට මේක සහනයක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරන්න පටන් ගත්තා. ඉතින් මේ වෙලාවේ මහ බැංකුව මැදිහත් වෙලා ජනාධිපතිතුමා මැදිහත් වෙලා කියලා මොරටෝරියම් කියලා එකක් හඳුන්වා දුන්නා. ඉතින් මේ ජනතාව සියලුම දෙනා එකට එකතු වෙලා ඊමේල් එකක්වත් ගහන්න දන්නේ නැතුව WhatsApp මැසේජ් එකක් දාන්න දන්නේ නැති මිනිස්සු ඒවෙනුණු සල්ලි වේදන් කරලා දුරබැහැර ප්‍රදේශවලින් මිනිස්සු මේ ඊමේල් ප්‍රතිනිධියක් මගින් මොරටෝරියම් එකක් ඉල්ලගත්තා. ඉතින් අවසානට මොරටෝරියම් එක කියන එක යට තේ ඉල්ලගෙන මේ වෙනකොටලා තියෙන ණය එකක් තිබිච්ච එක ණය දෙකක් බවට පත් වෙලා තියෙනවා. දැන් ඉස්සෙල්ලා කතා කරා වගේ ඒ දවස වෙනකොට තිබිච්ච ප්‍රාග්ධන මුදල 111.5ක ණයකුත් ඒ දවස වෙනකොට මගහැරී තියෙන ණය වාරික සඳහා 106.5ක මුදලකුත් ඒ වෙනකොට අපි ණය වාරිකයකට එළඹෙන අවස්ථාවේදී 112 ඔයිට වැඩි මුදලකට අදාළ පොලියකුත් යටතේ සාකච්ඡා කරලා දින 140කට 150කට ආසන්න වගයක් මේ වෙද්දී අපි ගෙවන්න බැඳිලා ඉන්නවා මේ ආයතන වලට. මේ සියලුම දේවල් කරන්න ආයතනයේ වාසිය වෙනුවෙන් තවිතරයි. මේ පනතේ ආරම්භයේ ඉඳලාම තියෙන්නේ මේ සමාගම් වල පහසුව සඳහා විතරයි. ඒක මම උදාහරණ කියන්නම්. මේ පනත ගැන කතා කරනකොට මේ පනත යටතේ පැහැදිලිම තියෙනවා කල්බදු මූල්‍ය පහසුකමක් දෙනවා නම් කල්බදු ව්‍යාපාරයක් කරගෙන නම් ලියාපදිංචි කරන්න ඕන. රාජ්‍ය යටතේ රජය යටතේ ලියාපදිංචි කරන්න ඕන. ලියාපදිංචි කරේ නැත්නම් මොකද්ද කරන්න පුළුවන්? අධ්‍යක්ෂකවරයාට පුළුවන් මේ සම්බන්ධයෙන් කටයුතු කළ අධිකරණයේ නඩුවක් පවරන්න. අද වෙනකොට 2000 අංක 56 කියන පනත ඇවිල්ලා තියෙනවා. අද වෙනකොට අවුරුදු 22කට ආසන්න කාලයක් ගිහිලා තියෙන මේ කාලය ඇතුලේ එකදු සමාගමකට විරුද්ධවවත් නඩුවක් පවරලා තියෙනවද? කල්බද මූලිකරණ පනත යටතේ අවශ්‍යතාවයක් අරගෙන නැහැ කියන පදනම යටතේ කිසිම නඩුවක් පවරලා නැහැ. කිසිම තහනම් නියෝගයක් අරගෙන නැහැ. ඒ කියන්නේ හොරපාරෙන් ඕනෑතරම් ආයතන තියෙනවා මේ කල්බද මූල්‍ය පහසුකම් ලබා දෙන. ඒ කල්බදු නෙවෙයි ගොඩ පිනෑස් කියලා තමයි අපි හඳුන්වන්නේ. ඔන්න ගොඩ පිනෑස් ආයතනයක් තමයි මේ පහුගිය කාලේ මේ අදට වසර දෙකක් ගත වෙලා තියෙනවා එක්තරා ආයතනයක් විසින් මිනි මැරිමක් සිදු කරලා. ඉතින් මෙන්න මේ වාගේ නීතිමය ප්‍රතිපාදන යටතේ තිබ්බත් මේව සොයා බලන්න ඕන කියලා අධ්‍යක්ෂකවරයා ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිද්ධ කරන්නේ නැහැ. ජනතාව අද වෙනකොට මුහුණ දීලා තියෙන ප්‍රධාන ප්‍රශ්නය කොරෝනා වසංගතයෙන් පස්සේ මුදල් ගන්න බැරි වෙලා තියෙනවා. දැන් තියෙන පෙට්‍රල්, ඩීසල් සහ මේ ගෑස් ඉගේ නිසා තමන්ගේ ව්‍යාපාරික කටයුතු කරගෙන යන්න බැරි වෙලා තියෙනවා. ඉදින්දා ජීවිතයට අවශ්‍ය කෑම බීම ටිකවත් හොයා ගන්න බැරිලා තියෙනවා. ඉතින් අද දිනේදී මේ සමස්ත ලංකා ඩිසින්සාන ආවාරේ ගවන්නන්ගේ සංගමයේ විසින් පියවරක් අරගෙන තියෙනවා. ඉල්ලීම් පහක් ප්‍රදාන කොටගෙන මේ ඉල්ලීම් පහට නිසි පිළිතුරක් ලැබෙනකන් ණය වාරිකයක් හෝ කල්බදු මූල්‍ය පනත යටතේ ලබා ගත්ත ණය වාරිකයක් හෝ ගෙවන්නේ නැහැ කියලා. ඒ ණය ගෙවන්නේ නැහැ කියලා කියන්නේ රජය අපහසුතාවයටපත් කරන්නවත් ආයතන කඩාවැටන්නවත් නෙවෙයි. මේ ඉල්ලීම් පහට අදාළව සාධාරණ සහනයක් ලබා දෙන්න කියලා. මොරටෝරියම් වාගේ මිනිස්සු මුලා කරන ආකාරය නෙවෙයි සහනයක් ලබා දෙන්නේ. මේ සහනය ලබා දෙනකන් අපි මුදල් ගෙවන්නේ නැහැ කියලා තමයි සංගමෙන් ඉල්ලීමක් කරලා තියෙන්නේ. මම මේ වෙලාවේ සාකච්ඡා කරනවා මුදල් ගෙවීමක් නොකොලොත් ජනතාවට මොකද වෙන්නේ කියලා. ගිවිසුමකට ලැබෙනවා කල්බදු ගිවිසුමකට ලැබුණාන් පස්සේ ණය වාරික දෙකක් හෝ ඊට වැඩි ගණනක් ගෙවීම පැහැර හැරියොත් ඒක
හරයාත්මක පැහැරහැරීමක් කියලා තමයි පනතේ විස්තර කරන්නේ. හරයාත්මක පැහැරහැරීමක් කරොත් අනිවාර්යයෙන්ම සමාගම විසින් ජනතාවට එවන්න එම අදාළ පුද්ගලයාට එවන්න ඕන. ඕගොල්ලෝ ගෙවීම කරලා නැහැ. හරයාත්මක කඩකිරීමක් තියෙනවා. අද ඉඳලා දින 7ක් ඇතුළත මුදල් ගෙවන්න කියලා. ඒ ලිපිය ලැබුණොත් දින 7කින් පසු නැවත ලිපියක් එවනවා ගිවිසුම අවලංගු කරා කියලා. ඒ පළවෙනි ලිපියත් හරයාත්මක කඩකිරීමේ ලිපියත් දින 7කට පස්සේ න ගිවිසුම අවලංගු කරා කියන ලිපියත් දෙකම ලැබිලා තිබුණොත් විතරයි වාහනේ අත්පත් කර ගැනීම බලයක් තියෙන ආයතනයට. එමේ ලිපි දෙක ලබා දෙන්නේ නැතුව කුමන පුද්ගලයෙක් ඇවිල්ලා වාහනයක් අත්පත් කරගන්න හැදුවත් කිසිම අවස්ථාවක ඒකට අවස්ථාවක් ඉරපස්තාවක් ලබා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ වෙලාවේ ආයතන සහ ජනතාව කියන දෙක සමබරව ගියේ නැත්නම් ආයතනත් කඩා වැටෙනවා ජනතාවත් ඉන්න තැනින් තවත් පල්ලෙහාට වැටෙනවා. එතකොට මේ හරයාත්මක කඩකිරීම සහ කල්බදු ගිවිසුම අවලංගු කිරීමේ ලේඛන දෙක නැතුව වාහන අත්පත් කර ගැනීමට කිසිදු අයිතිවාසිකමක් කිසිදු සමාගමකට බැංකුවට නැහැ. දෙවැනි එක එසේ ලිපි දෙක ලබා දීලා තිබුණත් දේපල අත්පත් කර ගැනීම සඳහා පැමිණෙන්නේ කොහොමද? මම ඉස්සෙල්ලා මතක් කරා සමස්ත ලංකා දේපල අත්පත් කරගන්නන්ගේ සංගමය කියලා එකක් පිහිටලා තියෙනවා. ඉතින් මේ සංගමයට නීත්‍යානුකූල බලයක් ලබා දෙනවද මේ දේපල මංකොල්ල කන්න? තමා සන්තකයේ තියෙන යම් කිසි දේපලක් වේද ඒ දේපල කැමැත්ත නැතුව ස්වාමිත්වයෙන් අයින් කරනවා කියන්නේ ඒක සොරකමක්. ඊට පස්සේ පහර දීමක් සිද්ධ වෙනවා නම් ඒ අවස්ථාවේදී මංකොල්ල කෑමස් බවට පත් වෙනවා. මෙන්න මේ අපරාධ නඩුවා සංග්‍රහය සහ දඬු නිවි සංග්‍රහ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් දෙකක් තමයි දේපල බලෙන් පහර ගැනීම සහ සොරකම් කිරීම. එහෙනම් ඒ වාගේ දෙයකට තමයි මේ රජය අවසර දීලා තියෙන්නේ. මෙන්න මේ සංගමයක් ලියාපදිංචි කරන්න අවසර දීලා. ඉතින් මම පැහැදිලිවම කියනවා කිසිදු අවස්ථාවක ඒ වාගේ සංගමයකටවත් ඒ වාගේ මැරේකටවත් වාහන අත්පත් කර ගැනීම අයිතියක් නැහැ. වාහන අත්පත් කර ගැනීම අයිතිය තියෙන්නේ එකම එක්කෙනෙකුට විතරයි. ඒ තමයි අදාළ මූල්‍ය ආයතනයට කල්බදු මූල්‍ය ආයතනයේ පරමායිතිකරු විදියට නම් කරලා තියෙනවා නම් අන්නේ ඒ පුද්ගලයාට හෝ ඒ ආයතනයේ නිසි බලධාරයෙකුට පමණයි දේපල අත්පත් කරගන්න පුළුවන්. ඒකත් කරන්න පුළුවන් පනත ප්‍රකාරව විතරයි. පනතේ 27 වගන්තියේ පැහැදිලිවම කියලා තියෙනවා මේ සඳහා අදාළ ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ගේ සහාය ලබා ගත හැකිය. එහෙනම් අපේ වාහනයක් අත්පත් කරගන්නවා නම් අර ලිපි දෙක ලැබිලා තියෙන්නත් ඕන. අදාළ ප්‍රදේශයේ පොලිසියේ පැමිණිල්ලක් දාලා තියෙන්නත් ඕන. මේක වරදවා වටහාගෙන තියෙනවා. පොලිසියේ නිලධාරීන් දෙන්නෙක් හෝ තුන්දෙනෙක් ගිහිලා වාහනේ අත්පත් කරගන්න අවස්ථාව සලසා දෙනවා. තාම කනගාටුයි. මේ වෙලාවේ පොලිසිය ක්‍රියා කරන්නේ මේ ජනතාවට සාමය ආරක්ෂා කරන්න, එහෙම නැත්නම් සාමය කඩවෙන එක නවත්තන්න නෙවෙයි. අර දේපල අත්පත් කරලා දෙල යම්කිසි අත යටින් ගනුදුනු කර ගැනීම අවශ්‍යතාවයෙන් කටයුතු කරන අවස්ථා ගොඩක් අපිට පේනවා. ඉතින් මෙහිදී සිද්ධ වෙන්න ඕනේ අදාළ වාහනය අත්පත් කර ගැනීම අවශ්‍යතාවයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි සාමය කඩවීමක් වුණොත් ඒකට මැදිහත් වෙන්න කියලා පැමිණිලා දාන්න ඕන කල්බදු මූල්‍ය ආයතනය විසින්. ඒ පැමිණිලා දාලත් වාහනය ගිහලා බලෙන් ගන්න බෑ, ගහලා ගන්න බෑ. කැමැත්ත තියෙනවා නම්, ඒ කියන්නේ ප්‍රතිරෝධයක් නැත්තම් පමණක් වාහනය අත්පත් කර ගන්න පුළුවන්. ඒ කැමැත්ත කියන එක නැතුව වාහනය ගන්න කිසිදු අවස්ථාවක මේ පනතින් බලයක් දීලා නැහැ. එහෙනම් ඕගොල්ලෝ කිසිම අවස්ථාවක ආයතනය හෝ වේවා, අදාළ ප්‍රදේශයේ මැරයන් හෝ වේවා, ආදාල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ආවත් තමන් අකමැති නම් වාහනය අත්පත් කරගන්න බෑ. එහෙනම් මේ වෙලාවේ කිසිදු ආකාරයක අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා. සීසර්ස් ලැබිලා වාහනේ බලෙන් ගත්තා කියලාවත්, තමන් බලෙන් වාහනේ පැදගෙන යනකොට ගහලා ගත්තා කියලාවත් කිසිම අවස්ථාවක් වෙන්න එපා. මේ වාගේ දෙයක් දැක්කොත් ඊට එරෙහි වෙන්න පුළුවන්. එහෙනම් වාහනේ බලෙන් ගන්න බෑ. එහෙනම් වාහනේ ලබා ගන්න පුළුවන් කොහොමද? ඊළඟට ලොබ් මිනිසුන්ට එන්න පුළුවන් කොහොමද වාහනේ ගන්න කියලා? වාහනේ ගන්න පුළුවන් ආකාරය 28 වෙනි වගන්තියේ පැහැදිලිව තියෙනවා. අදාළ ප්‍රදේශයේ දිසාධිකරණයට හෝ මහේස්ත්‍රාත් අධිකරණයට ප්‍රුජ්‍යම නඩුවක් පවර්ලා තමන්ගේ අයිතිවාසිකම්ලා අධිකරණ ක්‍රියාමාර්ගයක් කරා වාහනය අත්පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් වාහනය අත්පත් කර ගන්න පුළුවන් නිසි අධිකරණයේ බලයේ තියෙන අධිකරණයකින් නීත්‍යානුකූල අධිකරණ නියෝගයක් ලබාගෙන පමණයි. කැමැත්ත නැමැති අවස්ථාවක වාහනය ගන්න පුළුවන් ඒ විදිහට විතරයි. වෙනත් මොන යම් ආකාරයකින් හෝ වාහනයක් අත්පත් කර ගන්නවා නම් ඒකට ඕනම වෙලාවක විරුද්ධ වෙන්න ඕගොල්ලන්ට අයිතියක් තියෙනවා. ඊටත් පටහැනිව පොලිසිය හෝ යම් කිසි පුද්ගලෙක් ක්‍රියා කරනවා නම් ළඟම තියෙන පොලිස් ස්ථානයට ගිහිල්ලා පැමිණිල්ල කරන්න. ඒ පැමිණිල්ල බාර ගන්න නැත්නම් ඒ අදාළ ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට සහ එහෙමත් නැත්නම් පොලිස් ප්‍රතිරණකම් පැමිණිල්ල කරන්න ඕගොල්ලන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම සිද්ධ වෙනවා. මානව හිමිකම් කඩවීම සිද්ධ වෙනවා. මේ ඕනම මේ ආකාරයට ඕගොල්ලන්ට අපි පෙනී ඉන්නවා. එහෙම නැත්නම් කිසිම මූල්‍ය පරමාර්ථයක් බලාපොරොත්තුවක් නොවි මේවා ගැස සාධාරණයක් කරන නම් මේ සංගම විදිහට අපි ඔයගොල්ලොන්ෙන් පෙනී ඉන්නවා. එහෙනම් වාහනයක් සම්බන්ධයෙන් බලෙන් අත්පත් කර ගැනීමේ අයිතියක් කිසිදු සමාගමටවත් කිසිම ආයතනයකටවත් නැහැ කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. එහෙනම් කිසිම වෙලාවක ඔයගොල්ලෝ වටිනා කියන කාලේ නාස්ති කරලා ඔයගොල්ලෝන්ගේ මහන්සිය වෙහෙස කරලා ඔයගොල්ලෝ අමාරුවෙන් උපයාගත්තු දේපල හොරකම් කරන්න, එහෙම නැත්නම් බලහත්කාරයෙන් ලබා ගන්න ඉඩ ප්‍රස්තාව ලබා දෙන්න එපා. එහෙනම් ඊළඟට අපි මේ වෙලාවේ තරයේ මතක් කරනවා මේ වෙනකොට
පත්වලා ඉන්න නව අගමැතිතුමා ප්‍රකාශ කරලා තිබ පහුගිය දිනවකදී ලංකාවේ ආර්ථික ස්ථාවර කරන්න ඕන ඒ සම්බන්ධයෙන් සියලුම කට්ටිය එකතු වෙන්න ඕන කියලා අපි දැක්කා ගොවි ජනතාවගේ ගොවි නායක අපහරනවා කියලා තිබුණා ඒ වගේ යෝජනා රාශියක් තිබ්බා මේකට අනිවාර්යෙන් ඇතුළත් වෙන්න ඕන මොකක්ද මේ සාමාන්‍ය සුළු ව්‍යාපාර කරන ලොරි රථයක් ලබාගෙන වෑන් රථයක් ලබාගෙන නැත්නම් කුඩා බයික් එකක් ඒ වගේ එකක් ලබාගෙන මූල්‍ය පහසුකමක් යටතේ අරගෙන ව්‍යාපාර කරන ඕනතරම් සුළු ව්‍යාපාරිකයෝ ඉන්නවා ගමේ හැදෙන එළවලු කොටුවේ තියෙන එළවලු ටික නගරයට අරන් එන්න ඒගොල්ලෝ තමයි මූලිකත්වය ගන්නෙ ඉතින් මේගොල්ලෝගේ වාහන ටික අත්පත් කරගත්තොත් ඉන්නේ ඉදිරියට මොකද වෙන්නේ නැවතත් සූරා කෑමකට තමයි අහපෝ යන්නේ එහෙනම් මේ වෙලාව විශේෂ අවධානයක් යොමු කරන්න ඕන අගමැතිතුමා මුදල් ඇමතිතුමා එහෙම නැත්නම් මහ බැංකු අධිපතිතුමා මොකද්ද කරන්න ඕනේ අනිවාර්යයෙන්ම මේකට මැදිහත් වීමක් සිද්ධ කරලා මේ සුළු හා මධ්‍ය ව්‍යාපාරිකයන් එහෙම නැත්නම් සුළු මේ මුදල් ගෙවීමට නොහැකි කල්බදුවාරිකේ ගෙවීමට නොහැකි ජනතාව වෙනුවෙන් සහනයක් සහනය කියලා කියන්නේ ගත්ත ණය ගෙවන්න දෙන්න එපා ඔක්කොම කපන්න කියන එක නෙවෙයි මෙතෙක් කල් හරියාකාරව ගෙවාගෙන ආවා අපි මේ වෙලාවේ ඉල්ලීමක් කරන්නේ මේ ගෙවනක එක්කෝ යම්කිසි කාලයකට අපිට ලබා දෙන්න ගෙවනක නවත්තලා ඒකට දඩ පොලියක් එකතු කරලා අර හැංගිච්ච ආකාරයේ පොලිය එකතු කරන එකම එක නෙවෙයි මාස 6ක් හෝ අවුරුද්දක් කාලයක් ලබා දෙන්න එයා ඒ කාලයේදී ආයතනය කඩා වැටෙනවා කියලා ඔබ මොන අවස්ථාවකදී තර්කයක් ගේනවා නම් අපිට ඒකටත් යෝජනා වුණ තරම් තියෙනවා උදාහරණයක් විදිහට කියන්න පුළුවන් ඒ කාලේ යම් කිසි සැලකිය යුතු අගයක් විතරක් අය කරගන්න පොලී මුදලෙන් භාගයක් අය කරගන්න ලක්ෂයක් දෙකක් වාරිකයේ තිබිච්ච එකක ඔය ලක්ෂ දෙකේ වාරිකයේ තියෙන එකේ රුපියල් 75000ක් විතර තමයි මුලින් මුදල කැපෙන්නේ ඉතුරු ඔක්කොම පොලිය කියලා ගන්න එහෙනම් මෙන්න මේ ක්‍රමය වෙනස් කරන්න එතකොට ජනතාවත් අදාළ ආයතනත් කැම සම්වර්තාවයකින් ගියේ නැත්තම් ශ්‍රී ලංකාව මහ ලොකු කාලයක් තවදුරටත් පවත්වෙන්නේ නැහැ දැනටත් ආහාර ටික හිගයක් නැතුව හෝ මේ ආකාරයෙන් පවත්වන්නේ ගමේ ඉන්න ආහාර ටික නගරට එන්න නිසා එහෙනම් මේ නීති වලින් ආරක්ෂාව අරගෙන අසාධාරණ මේ පනත් වල තියෙන නෛතික රාමුවකට කොටු වෙලා යට කරලා මේ මිනිසුන්ව සූරාගෙන කන් නැතුව මේ පනත් සංශෝධනය කරන තෙක් මේකට චක්‍රලේඛයක් නියුත් කරලා සාමාන්‍ය ජනතාවට යහපත් දෙයක් කරගැනීමේ හැකියාවක් ලැබෙන ආකාරයෙන් කටයුතු කරන්න ඕන කියලා මම මේ ලා යෝජනා කරනවා. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය